ප්‍රශ්න අහද්දි ප්‍රමිතියක් නැති වුණාට ඕන ගොනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන් වුණාට ඕන අර උත්තර දෙද්දි ප්‍රමිතියට උත්තර දෙන්න වෙනවා. කැම්පේන් කරන උදාහරණයක කැම්පේන් එකක් වම කරේ නැහැ චෝදනාව. ඒ චෝදනාව කොහොනාරම ප්‍රතික්ෂේප කරනවා. හරි. හරි කමක් නැහැ. ඔයා ඒ චෝදනාව ඔප්පු කරොත් කොතනම හරි කර්ම සහිතව මම මේ සියලු කටයුතු නවත් කරනවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම ලංකාවේ යූටියුබර් කෙනෙක් ජෝතිෂ වේදින කරපු අභියෝගයකට තුන් දෙනෙකුට කරා හැබැයි ඉන්දියා තුරවත්ත මහත්තයා විතරයි වැඩේ බාරගත්තේ අභියෝගයට ආවේ ඉතින් මුලින්ම මම ස්තුති වෙනවා මේ වැඩේට ආවට මම අද කතා කරන්නේ මම මේ ජෝතිෂය ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙකුත් නෙමෙයි මම ජෝතිෂය හරි වැරදි කරන්න යන කෙනෙකුත් නෙමෙයි හැබැයි මම අද කතා කරන්නේ ජෝතිෂයෙන්ද මුදල් වියදම් කරන ජනතාව ඉන්නවා මෙතුමන්ලා වගේ ජෝතිෂය ගැන කතා කරන අය වෙනුවෙන් මුදල් වියදම් කරන කට්ටිය ඉන්නවා අද ඕන් වෙන වෙන තමයි මම මේ කතා කරන්නේ ආයුබෝවන් ඉතටවත්ත මහත්තයා ආයුබෝවන් කොනාර හරි මං අද කතා කරන්න කලින් පුංචි දෙයක් ඉල්ලන ඔබතුමන්ගේ ඔබතුමාට මම වහිනව නේද ඒ තමයි දැන් ඔබතුමාගේ මම මෙතෙක් බලපු හැම ඉන්ටර්විව් එකකම මම දැකපු මහා පොදු සාධකකින් එක දෙයක් තියෙනවා ඔබතුමා ප්‍රසන්ටත් එක කතා කරන්නේ ලොකු වචන වලින් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන වචන වලින් සරලව කිව්වොත් ඒ වචන අපි අහන්නේ ෆස්ට් ටයිම් එදාට ගොඩක් දෙනාට බර වචන වලින් කතා කරන්නේ ඉතින් තොටවත්ත මහත්තයා මේ වීඩියෝ එක බලන්නේ අර හයි ක්ලාස් මිනිස්සු විතරක් නෙවෙයි ડોක්ටර්ස්ලා විතරක් නෙවෙයි හැම පන්තියකම මිනිස්සු මේක බලනවා දුප්පත් පොහොසත් වේවා එක එක පන්තිවල මිනිස්සු බලනවා ඒ හින්දා මම අද ඔබතුමායන් ඉල්ලන මොකද මේක වැඩිම බලන තරුණ පරම්පරාව එහෙනම් ඔබතුමා සරල වචන භාවිත කරලා මේක ගැන කතා කරමු මොකද ඔබතුමාගේ බර වචන ගොඩක් අයට තේරෙන්නේ නැති හින්දා මම මුලින්ම පුංචි අභියෝගයක් කරලා මේක පටන් ගන්නවා එහෙනවා ඔව් ඔබේ ඉල්ලීම මම ඔබේ ඉල්ලීම මම කොහොම මේ කාරුණිකව පිළිගන්නවා නමුත් මේ කොනාර එතනදී අර මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැන් අපි කතා කරන සමහර විෂයන් ගැන කතා කරද්දී ඒකට අදාළ පාරිභාෂික වචන නැත්නම් ටෙක්නිකල් ටර්ම්ස් ගැන කතා කරද්දී සමහර මම හිතන ඔබට මාව ඇහෙනවා සමහර තැන් තියෙනවා අර ඉතා සරල කරන්න බැරි හැබැයි මම ඔබේ ඉල්ලීම නිසාම හැකිතා උත්සාහ කරන්නම් ඔබේ ජෙනරේෂන් එක නැත්නම් ඔබේ පරපුරට තේරෙන විදිහට ඒ කියන්නේ අත්‍යව සරල නොකර මේ ඔබේ 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 පරපුරට තේරෙන විදිහට කොනාර මේ කතා කරන්න. ඒ වගේ බොහොම ස්තුතියි. ඔව්. ඒ වගේම ඔබට මේ මට පොඩි විනා ඔව් මට කොනාර පොඩි වෙලාවක් දෙන්න මට ඔබේ වීඩියෝ ගැන පොඩි අදහසක් තියෙන කමෙන්ට් එකක් කියලා පටන් ගන්න. අපි එක අන්තිමට කියමු නේද? මේ නෙමෙයි. ඔයා කරපු වීඩියෝ ගැන ඒක හරි වෙන කතාවක් අන්තිම ගේම කියලා ඔව් ඒක අන්තිම මේ විශේෂයෙන්ම ඔබ කරපු වීඩියෝ එක ගැන මම හිතන්නේ මම කෙටියෙන් ඔබට පණිවිඩයක් එව්වා ඒ වීඩියෝ සම්බන්ධයෙන් මම දකින්න සාධනීය තත්ත්වයක් ඒ කියන්නේ ඔබ ජනතාව ඇසිය යුතු ප්‍රශ්න කීපයක් ඔබ ඉදිරිපත් කරලා තියෙනවා ඔබේ සොරේ ඒ නිසා මම හිතන්නේ මේ වීඩියෝ නිසාම තමයි අද අපිට මේ සංවාදයක් කොනාර කරන්න පුළුවන්කම ලැබුණේ මේ ලංකාවේ පළවෙනි වතාවට මම හිතන්නේ මේ විදිහ ඔන්ලයින් සංවාදයක් කෙරෙන්නේ ඉතින් ඒ නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා මේ මාතෘකාව මතු කෙරීම සම්බන්ධයෙන්. එහෙනම් අපි කතාව මෙහෙම පටන් ගමු නේද? තොටවත්ත මහත්තයා මගේ මේ මාව ඇහෙනව නේද? ඔව්. හරි මේ මගේ ඉස්සරහ පොඩි කප් තුනක් තියෙනවා. මම පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. මේ කප් තුන ඇතුලේ මොනවා හරි ද්‍රව්‍ය තුනක් තියෙනවා. ඔව්. ඔබතුමා මීට අවුරුදු 4කට කලින් සිරස යම් වැඩසටහනක මාධ්‍යනාලිකාව යම් වැඩසටහනකදී මේ ඇතුලේ තියෙන දේවල් හරියටම කියනවා. මම දැක්කර එක කොලේක තියෙනවා. ඒක ඔබතුමා නියමෙටම කියනවා. ඒ කියන්නේ ඔව්. කියන වචනේ මාර ගැළපීමක්. ඔබතුමාට මාර හැකියාවක් කියන්නේ. ඒකට මම මුලින්ම ඔබතුමාට සුබපතන මේ හැකියාව වෙන්නේ. ඉතින් මේ තුන ඇතුලේ මොනවද දන්නේ නැේද තියෙන්නේ? නෑ මම ඔබ කියන්නේ නෑ කොනාර. හැබැයි මම ඔබ කියනවා. කොන්දේසියක් සහිතව. හේතුව තමයි මොකද්ද? දැන් සිරසේ ඔය වැඩෙන් පස්සේ දිගින් දිගට බට කට්ටිය අභියෝග කරන්න ගත්තානේ. දැන් ඔබයි මායි මේ කරන වැඩේ මම වැරදුනොත් ප්‍රශ්නයක් නෑ ඔබ දිනු. ඔබට මාව ඇහෙනවද? ඇහෙනවනේ හොඳට ඇහෙනවා. හැබැයි මේක හරි ගියා කියලා මට වැඩක් වෙන්නේ නෑ. මොකද ඊට පස්සේ කට්ටිය කියන කොනාරගේ මගේ සෙටප් එකක් කියලා. මම ඔබට මේ හිම යෝජනාවක් කරනවා. ඔබලා නෑ හිම සෙටප් එකක් නෑ. ඔව්. නෑ ඒ ඔබනේ කියන්නේ. දැන් මගේ අත්දැකීම තමයි ඒක. හරි? ඒ කියන්නේ උදාහරණයක් ඇට අපි ඊට පස්සේ එකක් කරා ප්‍රමුඛ ටීවී එකේ. ඒක ඇත්තටම තම ඒක බැලුව බැලමට ඕන ගෙට දෙනවා සෙටප් එකක් නෙමෙයි මේ ඒකටත් ඔය චෝදනාව ආවා ඒ නිසා මම ඔබට මෙන්න මෙහෙම දැන් ඔබලා අත්තුණක් තියෙනවානේ මොකද දැන් මම ඔබ කියා අභියෝගේ පිළිගත්තොත් මම තව පුද්ගලයෙක්ට අසාධාරණයක් කරා වෙනවා ඒ තමයි කුමාර අහන්න
ඒ තමයි කුමාරචාපා බණ්ඩාර. මොකද කුමාරචාපා බණ්ඩාරගේ මගේ ගිරිසමක් තියෙනවා. ඔහුගේ අභියෝගයත් ඔය විදිහට මම බාර ගන්නවා. හැබැයි ඔබටත් මේක කරන්න පුළුවන් කොනාර චාපා එක කරේ නැහැ. විත්‍යාලීක කරන මිත්‍රයත් ඔය අභියෝග කරා. ඔහුත් බාරගත්තා. ඒ තමයි විද්වත් මණ්ඩලයත් ශ්‍රී ලංකා හේතුවාදී සම්මේලනයේ සහිතව ඔබට පුළුවන් නම් මේ සංවිධානය කරන්න. ඒකේ කොන්දේසි මාලාවක් කියලා ඔය කප්පුල ඔහොම තියාගන්න. මම ඔබට කොරොන්දුවක් දෙනවා. ඔබට කුමාරචාපා බණ්ඩාර ඕනම වෙලාවට මේකට සම්බන්ධ වෙයි. ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සහ ඒ විද්වත් සහභාගීත්වය කවොත් කොනාර මේකට වේට් එකක් එනවා. එතකොට ඒ කාර්යය කියන්නේ පුළුවන් සිතක් එකක්. හැබැයි ඒක කියන්නේ චාපා එක සංවිධානය කරේ නැහැ. දැන් ඒ අභියෝගයේ අවුරුදු දෙකකට වැඩි චාපා එක සංවිධානය කරේ නැහැ. හරි අපි මේ කතාව ගැන මීට වඩා කතා නොකරමු. හරි මම එහෙම කියන්නම් දැන් ඔය සිරස නාලිකාවේ නම් විද්වත් බණ්ඩලයක් මම දැක්කේ නැහැ ප්‍රසන්ටලා දෙන්න උතරටි. හැබැයි මෙහෙම සරුවත් මහත්තයා මේක මෙහෙම කියනවා නම් පිළිගන්න ඕනේ. හරි තව කවුරු හරි YouTube කෙනෙක් අහන්නකෝ. තව කවුරු හරි YouTube ඔව් කියන්න. මේක ආයෙ කරන්න වෙනවා. ඊට වඩා ඒ සීනේ වැඩි ෆිනිෂ් නේ. මේක ඉතාලම සංවිධිත විදියට කරනවා. මොකද ඒතු ආදී ඉන්නේ පිටරට නෙමෙයි. ඔවුන් ඉන්නේ ලංකාවේ. ලංකාවේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ තොටවත්ත මහත්තයාගේ බැරිකමක් නෙමෙයි. මේ නිකන් කප්පුන ඇතුලේ තියෙන එක කියන්න බැරිකමක් නෙමෙයි. මෙතුමට තියෙන්නේ මේ වෙලාවේ හේතුවාදී සංගමය වගේ හට්ටියක් නැති හින්දා. ඉතින් අපි ඒක අයින් කරමුකෝ. මම අහන පළවෙනි ප්‍රශ්නය. ඔබතුමා සූදානම්ද ප්‍රශ්නෙට? ඔව් සූදානම්. හරි. ඔබතුමා බුදුදහමත් එක්කද මේ තමන්ගේ වැඩ කටයුතු කරා යන්නේ? බුදුදහමත් එක්කද? බුදුදහම විතරක් නෙමෙයි ලෝකේ කවර හෝ දර්ශනයක යහපත් සාධනීය දෙයක් තියෙනවා නම් ඒක ගැදීම අපේ සම්ප්‍රදායයක බුදුදහමින්ම දීපු එකක් කොටාර. හරි. හරි. බුදුරජාණන් වහන්සේගේ එකතැනක තියෙනවා මේ අංගුත්තර නිකායේ චත්තසන්දක නිපාතයේ අදම්මික සූත්‍රය කියනවා. සූත්‍රය කියන්නේ නස්වස්ත්‍රය පිළිගන්න එපා එයින් ඔබට කළ හැක්කක් නොමැත කියලා. මේක මම නෙවෙයි කියන්නේ අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ බුදුන් වහන්සේ කියනවා රජුන්ගේ පැවැත්ම කියන කොටස. මෙන්න මෙතන තමයි කියන්නේ. ඔබතුමා කොහොමද මේක දකින්නේ? මේක බොරුවක්. සූත්‍රය මට කියන්නේ. ඔබලඟ තියෙනවා ඔබට කියවන්න. අංගුත්තර නිකායේ චත්තසන්දක නිපාතයේ අදම්මක සූත්‍රය තමයි මේ කියන්නේ. ඔබතුමා මේක නැහැ කියනවා නම් මම කැමති ඔබතුමාට අභියෝග දෙන්න. මේක මම ගන්න. ඔබේ ඉල්ලනවා ඒක පරිවර්තනය කියවන්න. ඒක පරිවර්තනය කියවන්න කියලා. සරල අදහස තමයි මම අරන් තියෙන්නේ. මොකද මම මහ පරිවර්තනෙම ගත්තේ නැහැ. මොකද මේක මිනිස්සුන්ට තේරෙන්න ඕනේ. මොකද ඔබතුමාගේ වචන වලින් මේ කියලා බෑ. ඒක සරල අදහස යම් තැනක තියෙනවා. මොකද චත්තසන්දක නිපාතයේද චත්ත නිපාතයේද? චත්තසන්දක හරියට කියන්න. චත්තසන්දක නිපාතයේ. ඔබේ ප්‍රශ්නේ. ඔව්. අංගුත්තර නිකායේ චත්තසන්දක නිපාතයේ කියලා මුත නිකායේ. ඔව්. ඒත් එක්කම මම තව පුංචි දෙයක් මතක් කරලා අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. මේ තමයි බුදුහා 550 ධාතකේ 49 වෙනි ජාතකේ තමයි නක්කත් ජාතකේ. ඒක කියනවා නක්කත්තම් ප්‍රතිමානෙත්තං අත්තෝ බාලං උපච්චත. අත්තෝ වත්තස්ස නක්කත්ත කිං කරිස්සති තාරකාති. නැකත් තරු වලට කර හැකි දෙයක් නොමැත. උට්ටාන වීරය ධෛර්යයෙන් තමයි මිනිසාට සුදුසුම වේලාව කියලා. ඉතින් ඔබතුමාගේ දැන් අර ඉස්සලා කිව්ව දෙයත් එක්ක මේ හැමදේම පරස්පරයි මට හිතෙන්නේ. ඇත්තට මම වගේ පොඩි මිනිස්සුෙක් වට ඔබතුමාට ලොකු දැනුමක් තියෙනවා. පරස්පරණම් ප්‍රශ්නේ. පරස්පරණම් කොනාර. කොනාර පරස්පර කොනාර. පරස්පරණම් ප්‍රශ්නේ මගේද මේ ග්‍රන්ථවලද? හරි. ඔන්න එතුමගෙන් අපිට මාර ගැළපෙන පිළිතුරක් මේක ලැබුණා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමා අසෙන් බ්ලොග් දන්නවද? අසෙන් බ්ලොග් එක කියනවා මෛත්‍රීපාල ජනාධිපති වෙනවා කියලා. මගේ විශ්වාසය තමයි ඇත්තටම මේ සියලු කලබලකාරී තත්ත්වයන් තුළ ඉතාම හිමින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දෙවෙනි වර ජනාධිපති තනතුර සඳහා ඔහුගේ නෞකාව පදවමින් ඉන්නවා. නොකිය කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ආයමත් ජනාධිපති වෙනවා කියලා. ඒක තමයි මම කියන්නේ. ඔබතුමා ඇයි අසෙන් බ්ලොග්ට කියනවා මෛත්‍රීපාල ජනාධිපති වෙනවා කියලා? ඊට පස්සේ ඔබතුමා එතනදී කියනවා සජිත්‍ර වෙන්න බෑයි කියලා අසෙන් එක්කම. මගේ සෝමාන් මගේ වීඩියෝ එකදී නෑ මම ඕනනම් ජනාධිපති වෙන්න ඇති එක්කෙනෙක් දෙන්නෙක් ඕනනම් ඔයාලට ඕනනම් කියන්න. සජිත් ප්‍රේමදාස හෝ කරුණ ජයසූරිය ජනාධිපති වෙන්නේ නෑ 2020. සජිත් ප්‍රේමදාස හෝ කරුණ ජයසූරිය ජනාධිපති වෙන්නේ නෑ. ඔබතුමා මගේ වීඩියෝ එකදී කියනවා සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන්නේ නැහැ කියලා. හරි දැන් පැහැදිලි. හරි හරි. දැන් පැහැදිලි. ඔබතුමා තව වීඩියෝ එක කියනවා රනිල් ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ සජිත් කියලාත් කියනවා. ඒ සිලෝ වීඩියෝ මං ගාව තියෙනවා. ඒ වගේම ඔබතුමා මේ හැම දෙයක්ම කියලා රෙද්දක් ඇඳගෙනත් දන්නේ නැහැ. ජාතික රූපවාහිනිය කියනවා ගෝඨාභය හෝ මැදමුලනේ බල්ලෙක්වත් දිනන්නේ නැහැයි කියලා. මැදමුලනේ ඇති කරව සුනකේ ගුණවත් ආරේගා මන්දිරේ භූමි දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා රාජපක්ෂ පවුලේ කිසි කෙනෙක් නැවත අග්‍රාමාත්‍ය තනතුරකටවත් මේ රටේ පත් වෙන්නේ නැහැ. රාජපක්ෂ පවුලේ කිසි කෙනෙක් නැවත අග්‍රාමාත්‍ය තනතුරකටවත් මේ රටේ පත් වෙන්නේ නැහැ. එතකොට දැන් මොකද කවුද දිනන්නේ? අනුර කුමාර දිසානායකද? මොකද මේ ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ. ඔව් ඇත්තේ ඔබ මං හිතනවා ඔව් ඒක තමයි
ජනතාවට බොහෝ දේ තේරුම් ගන්න ගොඩක් වෙලා යනවා. හැබැයි දැන් මම හිතනවා කොනාර ඔබ හරස් ප්‍රශ්න අහන්න කලින් බොහොම සාවධානව මම මේ දෙන උත්තරේ මේ සවන් දෙයි කියලා. අනිවාර්යයෙන්ම මම පටන් ගන්නම් කැමැතිම දේ ඒ තමයි ඔබ කිව්ව ඔබ අහපු ප්‍රශ්න වලින් මම කැමැති මගේ ඉන්ට්‍රස්ටින්ම ප්‍රශ්නෙ පටන් ගන්න ඒ තමයි රනිල් වික්‍රමසිංහ සජිත්ත ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියපු එක. රනිල් විතරක් නෙමෙයි මම කියන්න දෙයක් ගැන කිව්වා මම මගේ Facebook live එකේදී මම කිව්වා චම්පි කර දෙන්නෙත් නැහැ UMP එකේ රනිල්ම නෙමෙයි UMP එක. රනිල් වික්‍රමසිංහ ඔතුමයි කැප්ටන් සජිත් ප්‍රේමදාස මහත්තයාට රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමෙන් පස්සේ විශේෂයෙන්ම නොවැම්බර් 16 වෙනිදාට කිට්ටු අවසාන සතියේ රනිල්ගේ දේශපාලන භාවිතාව ඔබ බැලුවොත් කොනාර මම ඒ කියපු කාරණා මේක ඇත්තටම ජ්‍යොතිෂ්‍යමය කාරණාවක් නෙමෙයි ඒක දේශ ලංකා දේශපාලනය පිළිබඳ කොමන් සෙන්ස් තියෙන ඕනම කෙනෙකුට තේරෙන බොහොම සරල සත්‍යයක් ඒ තමයි රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන ඉඩ දෙන්නේ නැහැ ඒකේ උඩ අවාසි තුනක් තියෙනවා ඒ තමයි උහුගේ විපක්ෂ නායකකම නැති වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් උහුට අග්‍රාමාත්‍ය ධුරය නැති වෙනවා මොකද රනිල් සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන් වෙනත් කෙනෙක් අගමැති කරනවා ජනාධිපති වුණා නම් හරි ඊළඟට තමයි උහුට පක්ෂ නායක ධුරය නැති වෙනවා එතකොට රනිල් වික්‍රමසිංහට සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් කරුණු තුනක් නැති වෙනවා නම් සජිත් ප්‍රේමදාස පැරදුනොත් නැති වෙන්නේ එකක් නා එකක් හෝ දෙකක් නා බොහොම සරලයි රනිල් වික්‍රමසිංහට වාසිදායකයි ඇත්තරම සජිත් නොවන ඒ කියන්නේ සජිත්ගේ ප්‍රතිවාදියා ජයග්‍රහණය කරවි ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඇත්තරම සජිත් ජනාධිපති වෙන දුන්නේ නැහැ ඔව් හරි හරි ඒක මම හිතුවා ඔබට වැටෙන්නේ නැති හරි ගෝඨාභය හෝ මැදමුළුනේ බල්ලෙක් වගේ නෑ නෑ ඒකට මම කැමති දිනුන්නේ ඒකට මම කැමති ඔබට ඒකට මම කැමති ඔබට අන්තිම උත්තර දෙන්න ඔබ ඔබේ ඔබේ අකමැත්ත නැත්තම් ඔබ තමයි අන්තිම උත්තර ඒක තමයි ඔබේ ප්‍රශ්න වල තියෙන වැදගත්ම ප්‍රශ්නේ ඕනාර මම දැන් හරි හරි මම හදාගත්ත පිළිවෙලකට මම ඔයාලට ප්‍රශ්න උත්තර දෙනවා ගමන් නෑ නේද මෙහෙමයි ඔබතුමාගේ පිළිවෙල කියන්නේ මම ප්‍රශ්න අහන පිළිවෙලට හොඳයි කමන්නේ ඔබතුමාගේ අන්තිමේ මම බලාපොරොත්තු වෙනවා දැන් ඔබතුමා මොකද දැන් කියනවා මේ බල්ලෙක්වත් දිනන්නේ නැහැ කියලා දිනලා තියෙනවා කමන්නේ තව පුංචි දෙයක් තියෙනවා ඔබ කියන එක වෙලාවක අශේන් බ්ලොග් එකේ කියනවා මේ එහෙනම් හවුද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂව පිළිම හදලා වන්දනාමාන කරන්න ඕනේ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන් ගත්තොත් ඔහු ගෞරවනීය නායකයෙක් හැටියට මම කිව්වේ පිළිම හදලා වන්දනාවක් ලක් වෙන හිටපු පුද්ගලයෙක් ඔහු ඉන්නවා දිනකට හැබැයි තවමත් ඔහුට මම කියන දේශවල කතාව නෙමෙයි ඔහුට විශිෂ්ට ගෞරවනීය ප්‍රතිරූපයක් හැටියට අශේන් මේ මතුවීමේ හැකියාව තියෙනවා එහෙමම ඔබතුමා චම්පික රාමනායක මහත්තයා කැම්පේන් එක ගතට පස්සේ චම්පික රාමනායක ඉස්සරහා ඔබතුමා චම්පික රාමනායක කැම්පේන් එකක් වම කරේ නැහැ චෝදනාව ඒ චෝදනාව කොහොනාරම ප්‍රතික්ෂේප කරනවා චම්පික රාමනායක ඉස්සර ඔබතුමා කියන යුද්ධය දිනවපු චම්පිකද යුද්ධය දිනවපු චම්පිකද කොටින්ට සල්ලි දීපු කරුණා අම්මාන්ව ගෙනාපු මහින්ද රාජපක්ෂට කිසිම කලගුණ දැක්වීමක් කරන්න ඕනේ නැහැයි කියලා යුද්ධ ඉවර කරපු චම්පිකලටද කොටින්ට සල්ලි දීපු ඒ වගේම 600ක් අපේ පොලිස් නිලධාරීන් මරපු අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා 31 නමක් කමුඹේ කපලා ඝාතනය කරපු කරුණාම්මාන ඇමතිවරයෙක් කරපු මහින්ද රාජපක්ෂ කළගුණ සරකන්න කියලා ආයේ ප්‍රශ්නයක් තියෙනවා අහම්බෙන් ඔහු යුද්ධයේ කියන නිර්වාජනයට වැටුණා ඒකේ නායකත්ව විරුදාවලිය ඔහුට ලැබුණා අර නරියට අමුතු වර්ණය නිසා කෙලේ රජකම හම්බුණා වගේ හැදිදුවම කියන්නට ඕනේ මහින්ද රාජපක්ෂ කියන්නේ මේ යුද්ධ ජයග්‍රහණය කිරීමේදී භාවිතා වුණු පොලිටිකල් මැටීරියල් එකක් විතරයි. ඔබ කියනවා මේ වෙලාව යුද්ධ වෙලාවේ මහින්ද රාජපක්ෂ කියන්නේ පොලිටිකල් මැටීරියල් එකක් විතරයි කියලා. ඔබතුමා එක වෙලාවක වශයෙන් එක කතාවක් පොලිටිකල් මැටීරියල්. පැහැදිලිව. රත්නායක ඉස්සරහ තව කතාවක් රේදි යඳගෙනද? නෑ ඒ ඔබ ඔබ ඔබට ඔබ ඔබ අර සරල ප්‍රශ්න වලින් ඉල්ලපු ඉන්න මට ඊට වඩා සංකීර්ණ උත්තරයක් ඉතාලම වැදගත් උත්තරයක් දෙන්න පුළුවන් නම් මම ඒක අන්තිමට දෙන්නම්. පළවෙනි කාරණාව තමයි ඔව් පළවෙනි කාරණාව තමයි මහින්ද රාජපක්ෂ මේ රටේ පිළිමහඳල වන්දනාවට ලක්වීමට නියමිතව හිටපු නායකයෙක් කියලා මම කිව්වේ ඔහු 1990 දශකයේ ඉඳලා ඔහු කරපු කාර්යභාරය. ඔබ ඔබ බලන්න මේ වීඩියෝ එක තවම ඇති මම හිතන්නේ YouTube එකේ මහින්ද රාජපක්ෂ වන්දනාව මේක තියෙනවා. මහින්ද රාජපක්ෂ විපක්ෂයේ විශේෂයෙන්ම විපක්ෂයේ කටයුතු කරද්දී 1989 පස්සේ ජනഘോഷ
महिंद राजपक्ष विपक्ष देशपालक मेरठ अतिशय विशाल कार्यभारापाई महिंद राजपक्ष युद्ध संबंध मैं महिंद राजपक्ष प्रसाद विशेष विपक्ष देशपाल जनाधिपति विपक्ष देशपाल चंद्रिका कुमार दिनाने महिंद महिंद प्रेमदास युद्ध कथा मे युद्ध युद्ध जयग्रह मानसिक लंका हदन जनता विमुक्ति जाति के विग्रह कर उत्तर दिलाती है उत्तर प्रसिद्ध अनाव्य ආසන දිනක සිරස වැඩසටහනකට කියන්නේ පිඩෙල් කැස්ට්‍රෝ මගේ මර නම්බර් 25 ගැන පොඩි වැරදිමක්ද බලපු පොඩි වැරදිමක්දුනේ හරි ඔබ අහපු ප්‍රශ්න වලින් ඉතාලම ඔබ මෙතෙක් අහපු සමහර ප්‍රශ්න ගොම් ප්‍රශ්න ඒ අහපු විදිය මම මේ කියන්නේ ප්‍රශ්නේ අන්තර්ගතය නෙමෙයි ගොම් ප්‍රශ්න සහ මිනිස් බලන ජෝක් කියන ප්‍රශ්න ඔබ හරි නමුත් ඔබ මේ ප්‍රශ්න ඉතාල වැදගත් ප්‍රශ්නයක් ඔබ මේ අහපු ප්‍රශ්න හරි प्रश्ने मंत्री महिंद राजपक्ष महिंद राजपक्ष महत्ते सिंगल वीर विधान कारण प्रतिक्षेप करना महिंद राजपक्ष महत्या संबंधे ओके मम कुहन मम महिंद हरी मगे मे सीर को प्रश्न कथा संवाद प्रश्न उत्तर उत्तर मम की जनता සාමාන්‍ය ජනතාව දැක්කම තියෙන ප්‍රශ්නුව. හරිද? ඔබ මම ජ්‍යොතිෂවරයෙක් නෙමෙයි. ඔබ චන්ද්‍රසේන බණ්ඩාර හරි මංජුල පීරිසිත්තර හරි අභියෝගයක් කරලා කොහොම ප්‍රශ්න කතා කරාට කමක් නැහැ. මමත් බය නැහැ. මම කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වලට සාමාන්‍ය මම මේ අභියෝගයක් නෙමෙයි ඔබට ඔබත් මම එහෙම කියන්නේ මේ සංවාදයේ ඔබේ කොනාර කොනාර මේ සංවාදයේ ඔබේ අරමුණ ජනයා සවිඥානිකරණය කරනේ. ඒ කියන්නේ සරල දැන් ඔබේ අරමුණ ඒකනේ. ज्योतिषकार मेरठे मिनी गुणाटांदनवा मेरठे मिनी रवटनवा
මෙන්න මේ කාරණාවලින් මිනිස්සු මුදව ගන්නවට කියලා විශ්වාස මම විශ්වාස කරන ඔබේ අවංක විශ්වාසය මත මේ සංවාද කරන්න කියලා හරිද අනිවාර්යයෙන් එතකොට මේ සංවාදෙදි ජනයා සවිඥානික කරන්න ඕනේ දැන් ඔබ මට කියනවනම් මම පරස්පර කතා කියනවා කියලා මෙන්න බුදුහාමුදුරුවෝ කියලා දෙනවා ඊට වඩා පරස්පර කතා දෙයක් එහෙම බලු ඔබතුමා කියනවා හරි ටීවී එකේදී කොරෝනා ලංකාවේ සිස්ටම් එකට සාමාන්‍ය මේකට බලපෑමක් කරන්නේ නැහැ කියලා ඔබහන්නේ කොරෝනා ගැන. ඒ කියන්නේ කොරෝනා නිසා ඔබහන්නේ අපේ රට අවුල් වෙලා මේ සිස්ටම් අවුල් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙයිද කියලා. එහෙම වෙන්නේ නැහැ අත්‍තරම මේ. ඔබතුමායි කිව්වද? පැහැදිලිව කිව්වනේ. හරි. ඒක පොතේ තියෙනවා මේ වීඩියෝ එකේ. මම ඒක කියන්නේ බලපෑමක් වෙන්නේ නැහැ කියලාද? බරපතල බලපෑමක් වෙන්නේ නැහැ කියලාද? ඔබට මේකට උත්තරම දෙන්න බරපතල බලපෑමක් වෙන්නේ නැහැ කියලා. ඉතාලම ඉවරදී. रोग මම ලහිරට කියන ඔබ ඔබ හැබැයි ඔබට ස්තුතිවන්ත වෙනවා කොනාර ඔබ ඒකනම් අත්‍යවශ්‍ය වැදගත්ම කොටස පුරා දක්වලා තිබුණා ඒ ඒ ඒ කොටස ඔබ අනිත්‍ය වරත් වඩා ඔය කොරෝනා ගැන ඔබ අහන ප්‍රශ්නේ ඒ කොටස ඔබ ඉතාම හොඳින් ඒකේ මේ ස්පිරිට් එක අරන් පුරා දක්වලා තිබුණා මට ලේසියෙන් හින්දා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඒකට ස්තුතියි ඔබට හරි ඒ කියන්නේ මම උත්තරේ බලාපොරොත්තු මම කියනවා ලහිරට ඔබ අහෝ ඔබ අපේක්ෂා කරන තරම් බලපෑ බරපතල බලපෑමක් පෙන්නේ නැහැ ලෝකෙට යම් බලපෑමක් වෙයි හැබැයි ඔබ මං කියනවා පෙරට සිස්ටම් ඔබ ඔබ කිව්වරි අවුල් වෙන බලපෑමක් පෙන්නේ නැහැ කියලා අපේ රටට වඩා පොඩි රටක් සයිප්‍රස් සයිප්‍රස් වල සංඛ්‍යාව ලෝකේ සංඛ්‍යාවත් එක්ක ඔබ ගන්න එක ගන්න ඇත්තටම අපේ රටට මේක සාපේක්ෂව ගත්තොත් බලපෑමක් නැති තරම ඕස්ට්‍රේලියාව තත්ත්වය අපේ තත්ත්වය ගන්න සයිප්‍රස් ගන්න සයිප්‍රස් අපිට වඩා ඉතා පොඩි රටක් ලක්ෂ 20 ජන ගණනක් තින්නේ සයිප්‍රස් වල තත්ත්වය අපේ තත්ත්වයත් ගන්න ඊළඟට ගන්න හරි ඔව් සිංගප්පූරුව ගැන මෙහෙම සිංගප්පූරුව ගැන අපිට වඩා දිනු ඔව් ඔබතුමා මෙහෙම කියන්න තිබ්බා දැන් මේ බලපෑම කියනකොට මෙන්න ලුකටක් මෙන්න මෙයාලගේ බලපෑම ඉතින් මෙන්න ලංකාව අපිට මෙහෙම වගේමයි බලපෑමක් නැහැ කියලා හැබැයි අද මිනිස්සු හතක් මැරිලා මට ඔබ පැහැදිලි නැහැ සහෝදර ඔස්ට්‍රේලියාද මිනිහට මිනිහා මරා ගන්නවා මම දන්නේ ඔබතුමාට එතකොට ලංකාවේ බෙන්ගෝලින් මැරෙන ගන්නවා කියන්නේ කීයක් තියෙනවද නේ මට මට ඔබේ ඔව් මගේ කතරගමේ මිනිස්සු හතක් මරනවා කියන්නේ මට ලොකු බලපෑමක්. ඔබතුමා කමන්නේ ඔබතුමාගේ ඒක ප්‍රශ්නයක් නේ ඔබතුමා හිතනවා. හැබැයි මට නම් මිනිස්සු හතක් මරනවා කියන්නේ මගේ රටරාමටේ මට ඒක බලපෑමක්. මුළු රටම ඉමෝෂනලි ඉමෝෂනලි මේව ඉමෝෂනලි ඉමෝෂනල් කාරණා සහ ටෙක්නිකල් කාරණා කියන්නේ දෙක. ඒක ඔබට ඒ කියන්නේ අපි ඔබතුමාගේ මෙහෙම ඉමෝෂනල් ගන්න ඔබ කියනවා හරි හිතන්නේපා. ඔබතුමාගේ මානසික හැඟීමෙන් හිතන්නේ. ඒ කියන්නේ ඔබ ඉමෝෂනල් මේ මහරා ඔබ කරන්නේ ජනතාවගේ භාවයන් නවුස්සලා ජනතාව තුළ තරහක් ඇති කරන්නේ. ඒ කියන්නේ ඔබ කරන්නේ ඒකයි. මම කියන්නේ ඔබතුමා ඔහොම නිසා ඒකයි. ඔව් හරිද? මොකද මේකටේ මිනිස්සු ඒ නිසා ටෙක්නිකල් ටෙක්නිකල් ඉතින් බරපතල බලපෑමක් වෙන්නේ නැහැ කියන එක ඔබ 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 ඒක ගන්නවල සාපේක්ෂව. ඔබ කොරෝනා වලින් එක්කෙනෙක්වත් මැරෙන්නේ නැහැ කියලා කියන ඔබ පෙන්නන්න මම දැන් දුක්ෂයවත් කරනවා. ඒ නිසා සාපේක්ෂව ඉන්දියා ලොකු රටවල් වලට නෙමෙයි මම කියන්නේ අපේ රටට හාත්පස සමාන රටවල් එක දැක්කොත් අපිට වෙලා තියෙන බලපෑම බරපතල නැහැ ලංකාවේ කිසිම සිස්ටම් එකක් අවුලුනේ නැහැ ඔබ එහෙම කියනවා ඔබ මේ රටේ සිස්ටම් මෙහෙවන එක නපහසයක් ලංකාවේ නැවතුනේ විශ්වවිද්‍යාල අධිකරණ හැබැයි අධිකරණ කොහොමත් අපේල වල නවතිනවා කොනාර සති දෙක වැකේෂන් ඒ නිසා ඔබ මේ රටේ يعني මේ රටේ මේ සිස්ටම් මෙහෙවන එක හැබැයි ඔව් ගන්නවද सिद्धांत लोकेट गणित ज्योतिर्वेदी उदाहरण තමයි ආරේබට්ට බාස්තරාචාර්ය ඔබ ගිහිල්ලා බලන්න මේ විකිපීඩියා ගිහිල්ලා ඔහුගෙන ගහන්න ඔහු තමයි පෘථිවිය තමන් වටේ කරගෙනම ගිය පළවෙනි වතාවට හොයාගත්ත ගණිතඥයෙක්. එතකොට ඔබ ಭಾರತයේ විද්‍යාව වෛදික දැනුමකෝ වෛදික ගණිතය ගැන කිසිදු අවබෝධයකින් තොරව ඔබ ඔය ප්‍රශ්න අහනවා වෙන්න පුළුවන්. මම ඒකයි ඒක කිව්වේ. ඔව්. අනේ නෑ මෙහෙමයි ඔබතුමන් එක්කනකොට මම නිකන් අත හොල්ලලා ආවේ නෑ. මම පුදු කතාවක් කියන්නම්. අපි දැන් මේ මීන මේෂ රාශීන් තියෙනවනේ. ඔව්.
එතකොට මේ මීන රාශියේ ප්‍රධාන තරු 18ක් තියෙනවා කියලා දන්නවද ඔබතුමා? ඇහෙනවද? ඔව් කියන්න. හරි. ඒවා නම් කරලා දෙන්නල්. ඔව් ඔන්න ඔබ දැන් සංවාදයේ වැදගත් කරකට. හරිද? ඔය වගේ ඔබ ඔය දැන් ඉන්නේ ඉතාල සංවාදයේ ඔන්න දැන් හරි හරි ඔබතුමා හරි සංවාදයේ හොඳයි ඔබතුමා පොඩ කටවහන් ඉන්න. ඔබතුමා ලොකු ඔබ දැන් ඉන්නේ ඉතාල වැදගත් නේද? ඔව් කියන්න. කියන්න. හරි. එතකොට මේ ඇල්ෆා තරුව ආලෝක වර්ෂ 309ක් දුරින් තියෙන 309.8ක් දුරින්. ඒ වගේම බීටා තරකව 492.1ක් දුරින් තියෙන. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමා ආලෝක වර්ෂ කියන එක දන්නව නේද? ඔව්. හරි. අපි අනිත් මිනිස්සුන්ට පොඩක් දැනගන්න අපි කියමු ආලෝක වර්ෂය කියන්නේ මොකද්ද කියලා. ආලෝක වර්ෂය අද ලෝකේ හොයන්න. කියන්නේ ඇත්තටම ආලෝකයේ වර්ෂයකදී ගමන් කරන දුර. ඒ කියන්නේ තත්පරයකට ආසන්න වශයෙන් කිලෝමීටර් 300,000 නැත්නම් හෙටම 186,000කට ආසන්න ප්‍රමාණයක්. ඔබ කියන්නේ අපි ඔබේ ප්‍රශ්නවලට සරල උත්තරයක් දෙන්නම්. ජෝතිෂ්‍ය කොහෙවත් නැහැ. ගුරුත්වාකර්ෂණය හෝ ආලෝකයේ මත වෙන බලපෑම. මම ඔබට සරල උත්තරයක් දෙන්නද? ඉතාලි ඔබ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් තියරිය ගැන දන්නවද? ඔබ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් තියරිය ගැන දන්නවද? මේමය. මම දන්නවා. අපිට පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න. ඔබතුමාගේ ඔන්න බරවචන වලට පටන් ගන්න. සරලව. හරි. හරි. ක්වොන්ටම් අහන්නකො. ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් තියරිය කියලා කියන්නේ මම ඔබ අහපු නිසා උත්තරේ මොකද? පෙරටික ඍෂිවරු හොයාගත්ත විද්‍යාවන් තහවුරු කරන්න බටහිර විද්‍යාව අවශ්‍ය නැහැ. හැබැයි ඔබ බටහිර විද්‍යාව උත්තර බලාපොරොත්තු වෙන නිසා මම මේ උත්තරේ දෙන්නම් ඔබට. ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් තියරිය එක ගත්තම ඒකේ කියන දේක් තමයි මට විනාඩියක් දෙන්නේ. ඒකේ කියන දේක් තමයි ඔබ හිතන්නකෝ ඕනාර ආලෝක වර්ෂ ත්‍රිලිනයක් ඈත එක අංශුවකුත් ආලෝක වර්ෂ ත්‍රිලිනයක් අනිත් කෙළවරේ තවත් අංශුවකුත් තියෙනවා කිය. ත්‍රිලිනය කියන්නේ කෝටි 1000ක් නේ. ඔබට තේරෙනවද කිනේ නේද? ඔව්. එතකොට එක ඒ අංශු දෙක විද්‍යාවට අන්තර් සම්බන්ධිත නම් එක අංශුවක බලපෑම අනිත් අංශුවට දෙනවා ආලෝක වර්ෂ ත්‍රිලිනයක් ඈත තිබුණා. එතකොට ඒකදී ඔයවා කියන කතා එකක්වත් අදාළ නැහැ. ඒ නිසා ඔබට මම මේ කියන පොරුදක් කියලා බලන්න සර්ච් කරන කවුරු හරි ඉන්නවා. මම මේ කියන පොරුදක් ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් තියර කියලා සර්ච් කරන්න පුළුවන්. ඔබතුමාට මම මේ කියන දේවලුත් බලන්න පුළුවන් මම ඔබ කියන කතාව මේකෙදි නිෂේධ වෙනවා නේ ඔබ කියන කතාව මේ කොන්ෆර්මේෂන් ඇන්ගල්ම තියරි එකක් දෙන්න නිෂේධ වෙනවා ඒ කියන්නේ යම් අංශු දෙකක් ඔබතුමා හදන්නේ වෙන කතාව තර්කයකට ආවා ඔන්න වෙන දෙයක් කියලා මේ කතාව පාරමග හිම නෙමෙයි නෑ නෑ දැන් ඔයා අහන තර්කේ දැන් ඔයා අහන සරල තර්කේ ආලෝක වර්ෂ මිලියන 300කට ඇටින් තියෙන තරුවක් බලපෑම් කරන්නේ කොහොමද කියලානේ ඔය අහන්නේ අනිවාර්ය එතකොට මම කියන්නේ කොහොමද මේ ෆිසික්ස් නේ සමහරතරු මැරිලා ඒක ඇත්තටම ඕකට ඔයා මම හොඳ ඕකට මම ඔයා ඔබ තේරුම් ගන්න හොඳම වෙලක් කියන්නේද අර විශ්වකර්මයේ තමළු මහින්ත කියන ඉංජිනේරු ශිෂ්‍යය කරපු වීඩියෝ එකක් තියෙනවා ඒ ගොම් ප්‍රශ්න සියල්ලටම ඔහු පටහිර විද්‍යාවල උත්තර දීලා තියෙනවා එතකොට මම ඒකට කාලය ගන්නෙ නෑ කාටරි ඒකට ඕන තමළු මහින්තේ වීඩියෝ එක බලන්න ඔබත් ඒක බලලා ඉන්න ඊළඟ සමහරවිට ඉතින් එතකොට ඔහු බටහිර සයන්ස් කරපු බටහිර විද්‍යාව හදාරපු කෙනෙක් හැටියට ඔව් ඒකට ඉතා ශාස්ත්‍රීයව උත්තර දීලා තියෙන නිසා මම ඒකට ආයේ කාලය ගන්නෙ නෑ ඔබ ඒක බලන්න ඒක බලන්න තේරුම් නැති මම මගෙන් අහන්න හැබැයි ඔබ අහපු ප්‍රශ්නමක් ඒ මොකද ඔව් ඒක ඉතා පැහැදිලිව කියනවා බටහිර විද්‍යාව අනුව තරුවක බලපෑම අපිට එන්නේ තරුවෙන් ආලෝකයේ ආපු වෙලාවෙ නෙමෙයි අපිට තරුවේ ආලෝකයේ සම්බන්ධ වෙන වෙලාවෙ කියලා ඔබ ඒක බලන්න මේ වීඩියෝ මොකද ඔහු බටහිර විද්‍යාව පිළිබඳව ඔබ ඒක බලන්න එතුමත් එක්ක කතා කරනකොට මම ගත්ත පොයින්ට් එකක් මම ඔබට කියන්න එතුමා හරයක් නැති තේරුමක් නැති වචන ජාගන් කියලා මනෝවිද්‍යාව කියනවා. ඔහේ කියවනවා. බයිලවල්. මේ කියනවා ක්වොන්ටම් කියනවා පරමාණුවාදය කියනවා අයින්ස්ටයින් කියනවා තේරුමක් නැතුව වේකෙන් ග්‍රැන්ඩියෝසිටි කියලා කියන මනෝවිද්‍යාව. වේකෙන් මවාගත්ත ලෝකයකට ගිහිල්ලා තේරුමක් නැතුව අදහස් එකිනෙකට එකක් සම්බන්ධ කර කර කියාගෙන යනවා. මේකට ජාගන් කියලා කියන ෆ්ලයිට් ඔෆ් අයිඩියාස් කියන මම එතුමාට උදව් වෙන්න කමුත් හැමතිේ මානසික රෝගයක් තියෙනවා නම් මගේ ළඟට එන්න මම හොඳට පරීක්ෂා කරලා බලලා උදව්වක් විදියට මුදල් ගන්නෙත් නෑ. ඉතින් දොඩවත මහත්තයා මේක එකතරකට එන්න ඕනේ නැත්නම් අපි දෙන්නම කෑ ගහනවා තේරුමක් නෑ නේද? ඔව්. අපි හේතුවාදී සංගමෙත් එක්ක මම වරොන්දුවක් වෙනවා. චාපස එතකොට මිත්තලීක හැමෝමත් එක්ක මමත් වෙනම් පෙට්ටි තුනක් කියනවා චාපසත් ගෙයි. අපි හැමෝම එකතු වෙලා බලමු ඔබතුමාගේ මේ අධිමානසික ඥාණය. ඉතින් අපි අතර ගිහිල්ලා එමු මේ අපි බලාපොරොත්තු තව මේ වගේ මොකද කරන්න එනවද නැද්ද? වෙන්โดරේ මොකද ඔයාගේ මේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා උත්තර දෙන්න ඒක දැන් වෙලාව මදි. ඒක ටිකක් ඔයාගේ වැඩ කරන ප්‍රශ්න දෙකට මම ඔයා මං ඊට ඊළඟ වීඩියෝ එකක් දෙයි කියලා අනිවාර්යෙන්. ඔබතුමා මම මුලින්ම කියනවනේ මේමයයි. ආය මේ කියෝ ආය රෙද්ද උස්සන් එන්න එපා. ඔබතුමා හරියට තරහ ගන්න ඕකයි මට කතා කරන්න බැරි.
සමාජයට බාර දීලා මේ බලන් ඉන්න මිනිස්සු මේවා උත්තරයක් හොයයි මේවට. ඉතින් තොට වර්තමාන්ත අපි අදට ගිහිල්ලමු. බොහොම ඉස්සුම මේ වර්ණකම නෑ කියන්නේ කොහොමයි? අනිත් අය එන්නේ නැති වෙලාවක ඔබතුමා ආවා. අනිත් අය හැංගිච්ච වෙලාවක අනිත් අය බයයි හැංගුණු වෙලාවක ඔබතුමා ආවා. ඒ වටනක ඔබතුමාට දෙනවා මම. හෙටත් එනවා ඈ. මොකද? ඔයාට ඇහුණද? ඔයාට ඇහුණද මං කියුවේ? ඇහුණා. ආවා වගේම හෙටත් එනවා කියලා කිව්වේ. ආ හැමදාම කියන්නේ මේ ඉදිරියේ. ආ හෙට බෑ ආයක මම කියන්නේ. අනිවාර්යෙන් මම හෙට කියන්නේ ඉදිරියේ වාගේ. ඔයා ඊළඟට ඒක අභියෝගයක්. හැබැයි ඔයා දැන් මේ ඔයා මෙහෙම වැඩක් කරනවා. ඔයා මෙහෙම වැඩක් කරනවා මිත්‍යා. හැමදාම මගේ වීඩියෝ කරන්න බෑ කියලා බොරු වැලියු එකක් ගන්න හදනවා. දැන් ඔයා ඉතින් ඉන්න ඕන ලක්කයි ලොකුම channel එක ඔයාගේ කියලා ඒක ඔයා ඒ වයසත් එක්ක හොඳයි. හැබැයි ඒක ඇත්ත නෙමෙයි. මම එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ පොරකට ගහලා පොරක් වෙන්න කැමති කෙනෙක්ට ඒක කරගන්න අපේ බාධා කරන්නෙත් නෑ. මෙහෙමයි. මම පොරක් කියන්නේ මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේක ඉස්සරහට එයි කියලා. තුන් දෙනාම බය වෙලා ආවා. මං එහෙම මං පෞද්ගලික මං පොරක් කියලා හිතනවා. ඒක වෙනම දෙයක්. නැත්තම් ඔබතුමාලා එන්නේ නෑනේ මේ ඔබතුමා නැත්තම් මෙහෙම මං ඔක්කොම කතා කරා. මෙහෙම තිබ්බා මෙහෙම උදාහරණ තිබ්බා. ඉතින් මම කතා කරමින් ඔබතුමාලා ආවේ. නෑ ඔයා නෙමෙයි ෆෝනාර මං පොඩි ළමෙක් ඇහුවත් ප්‍රශ්නවල උත්තර දෙන්න බැඳලා ඉන්න මොකද අපි පුද්ගලයාට නෙමෙයි ප්‍රශ්නවල උත්තර දෙන්න ඕනේ. ඔව් ඒ වඩක් ඔබතුමාට දෙනවා. ඉතින් අපි අතර ගිහින් යමු සියලු දෙනාටම ජය වේවා. තොරතුරු මත එන අපි ගිහින් එන්න. ජය වේවා. ජය වේවා. පරීක්ෂණේ මරග තියාගන්න පරීක්ෂණේ හරි 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 පරීක්ෂණේ මරග තියාගන්න හරි සිල්දරාණ සුබලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම මේ වෙලාවේ රට හිර වෙලා තියෙන රටේ මිනිස්සු හතක් මැරලා තියෙනවා. ඒ වගේම සමහර මිනිස්සු තවමත් රෝගාබාධ වෙනවා. මේ සිල් දෙනාටම ඉක්මන් සුවය ලැබෙන ශක්ති ධෛර්ය ලැබෙන්න ඕනේ. ඒ වගේම අපේ රටේ හමුදාව මතක් කරන්න ඕනේ. ඔබවත් මතක් කර ගමන් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත බලාපොරොත්තු වෙන බලා හමුට මම නවතිනවා. මම කොනාර බ්ලොග්ස් නවතත් ස්තුති කරනවා රොටවත්ත මහත්තයාට. එහෙනම් අපි ගිහින් එන්නම්.